පාස්කු ඉරිදා මේ බෝම්බ පිපිරීම නිසා රටට තේරුණා මේක ISIS ත්‍රස්තවාදී වැඩ කටයුත්තක්. මේක ඇත්ත වශයෙන්ම ජාතිවාදය දා උනේ නැහැ. ඒකට විශේෂයෙන්ම පූජක පක්ෂයට මම ස්තුති කරන්න ඕනේ. විශේෂයෙන්ම කාඩිනල්තුමාට, බෞද්ධ සංඝරත්නයට, අපේ මහානායක උන්වහන්සේලාට, ඉස්ලාම් පූජක පක්ෂයට, හින්දු පූජක පක්ෂයට, එයා ඔක්කොම එකට එකතු වෙලා එදා රෑ වෙනකොට ජනතාවට කිව්ව මේක ත්‍රස්තවාදියක්, මේ රටේ ඇතිකරන්න එපා කියලා. අපි මේ ත්‍රස්තවාදය ISIS එකට විරුද්ධ ත්‍රස්තවාදයක්. ISIS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. අපි ඒක අද තියෙන සහරාන්ගෙත් NTG එකත් නැති කරලා තියෙන්නේ. ඒත් මේකට ආපහු හිස ඔසවන්න ඉඩ දෙන්න බෑ. ISIS ත්‍රස්තවාදීන්ට මේ රට විරුද්ධව ක්‍රියා කළා ජාතිවාද නැති වුණත් සුමානයක් ගිහින් මේ සියල්ලම සාමාන්‍ය තත්ත්වයට ආවිල්ලා පාසල් විවුර්ත කරන්න ගිය දිනේ කුලියා පිටියයි වාරිය පොළයි බින්ගිරියයි ජාතිවාදී කෝලහල ඇති කරා. මුස්ලිම් කඩවලට ගැහුවා, ගෙවල් වලට ගැහුවා, මිනුවන්ගොඩ ගැහුවේ මුස්ලිම් කඩවලට විතරක් නෙමෙයි, තමන්ට විරුද්ධ පෙළදම් කරන සිංහල කඩ හතරකටත් ගැහුවා. ඒ සංවිධානයේ වෙලා කරපු එක. මේ රටේ ජාතිවාදී කෝලහල ඇති කරන්න. ඒක ඇති උනේ ගමන් මමත් අපේ ඇමතිවරුත් සෞන්දරයත් අඟහරුවාදාරයත් ගත්ත පියවර නිසා මේක පාලනය කරන්න අපිට පුළුවන් වුණා. හැමදාම මීගමුවේ යටි මට්ටමෙන් මැද මට්ටමෙන් උඩ මට්ටමෙන් කතා යනවා. NTG එක එනවා, තෞෆික් ජමාල් එක එනවා ගහන්න යනවා. තෞෆික් ජමාල් එකට ගහන්න ශක්තියක් නැහැද? තව දවසක කියනවා පාසලේ බෝම්බ තියෙනවා. තව තැනක කියනවා අන්න ඔතන ඔය මුස්ලිම් ISIS කාරයෝ ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු කෝප වෙලා මෙතන බලන්නේ මේ මීගමුවේ මේ කතා පතුරවලා උණුසුම් තත්ත්වයක් ඇති කළා ජාතිවාදයට යන්න. මේ ජාතිවාදයෙන් බලන්නේ රටේ අවුලක් ඇති කරන්න. එහෙම අවුලක් ඇති වෙනවා නම් ඒකේ ජයග්‍රහණය එන්නේ ISIS ත්‍රස්තවාදීන්ට පමණයි. අපි ISIS ත්‍රස්තවාදීන්ට කිසිම සමාවක් නැතුව ක්‍රියා කරනවා නම් ISIS ත්‍රස්තවාදීන්ට මෙහෙම ක්‍රියා කළ උදව් කරන අයටත් ඒ සමාව නැතුව වැඩ කරන්න. මේ රටේ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවුරුත් කැමති නෑ මේකට. එහෙනම් අපි අපේ පොලිසියට, ආරක්ෂා හමුදාවට, බුද්ධි සේවයට ISIS එකට විරුද්ධව ඒ ව්‍යාපාරය ගෙනියන්න දෙන්න. ඒ ව්‍යාපාරය කඩාකප්පල් කරන්නේ මේ රටේ ජාතිවාදී කෝලහල තියෙනවනම්. එදා ඇති වුණේ ජාතිවාදී කෝලහල නිසා යාපනෙත් නැති වුණා, ලංකාවත් නැති වුණා. දැන් අඩු ගානේ අපි නැකිටලා එනවා. අද බලන්න අපේ සංචාරක ව්‍යාපාරය කැඩුනට දැන් ඉන්දියාවෙන්, චීනෙන්, ජර්මනියෙන්, ස්විස්තලන්තෙන් කියලා තියෙනවා ලංකාවට එන්න පුළුවන්. අනික් රටවලුත් ඒවම කරන්ට යනවා. අපි ඉන්දියාව අගමැතිතුමා මෙහාට එනවා, ප්‍රධාන විදේශාය ලංකාවට එන්ට යනවා. තව මාසයක් යනකොට සාමාන්‍ය තත්ත්වයකට ගේන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. කළු ජූලියක් නිර්මාණය කිරීම සඳහා සිහින දකින දේශපාලන අවතාර රටේ සංහිඳියාවට හානි කිරීමට උත්සාහ කරන බවයි මුදල මාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ. සමහර දේශපාලන අවතාරයන් ඉන්නවා යලි වතාවක් මේ රට තුළ කළු ජූලියක් ඇති කරන්නට සිහින දකින්න. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 21 වෙනිදා අපේ රටත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්කයක් බවට පත් වුණා. ඉතාමත්ම ඉක්මනින් අපි ඒ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැද පවත්වලා තියෙනවා. පසුගිය කාලේ අපිට බැරෑරුම් ප්‍රශ්න කීපයකට මුහුණ දුන්නා. මේ වෙනකොට අවුරුදු 60කට පස්සේ අපේ ප්‍රාතිපක ගිණුමේ අතිරික්තයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙනෙනවා. අපි ශක්තිමත්ව ඉදිරියට යනකොට මෙන්න මේ රට තුල කලබල ඇති කරන්නට අද උත්සාහ කරන්නේ ISIS ත්‍රස්තවාදියෝ නෙමෙයි, මලක් කුස්සගෙන යන යම් පක්ෂයකට උදව් කරන කොටසක්. ඒ අය ත්‍රස්තවාදී. යලි වතාවක් මේ රටේ සිංහල දෙමළ ජනතාව හප්පල මහා යුද්ධයකට අපි තල්ලු කරා වගේම දැන් ඒ අය සිංහල මුස්ලිම් ජනතාව හප්පන්න හදන. ඒ වගේම මාධ්‍ය විශේෂයෙන්ම මේ රටේ විවිධ අයතා දේවල් විකුණලා සල්ලි හොයාගන්න මාධ්‍ය ආයතන කුඩු වාහිනී කියලා සමහරු කියනවා. අද මේ රට තුල මේ ජාතිවාදය අවුස්සන්න පැය 24ම කටයුතු කරනවා. විනාඩි 32න් පසුගියදා මම දවසක් ඔය TV එක බලනකොට 27ක්ම මුස්ලිම් විරෝධී ප්‍රවෘත්ති, ආණ්ඩු විරෝධී ප්‍රවෘත්ති. මොකද මං හිතන්නේ ඒ අය මුස්ලිම් අයට විරුද්ධ නිසා නෙමෙයි මේවා දාන්නේ. ඒ අය හිතනවා මේකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරලා මහ කෝලහලයක් ඇති කරොත් එක්සත් ජාතික පක්ෂයට මේකෙන් පහරක් වැඩි කියලා. උත්සවයට එක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටී. සියලු ජන කොට්ටාසවල අයිතිය සුරක්ෂිත කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි. අවුරුත්තියක් කිසිම සංවර්ධනයක් නොදෙනු මේ පළාතට ප්‍රමුඛත්වය දාලා අපි කරන්නට ඕනේ. එනිසා අද 106ක් රටට බෙදනවා සමෘද්ධි අලුතෙන්. ඒ 106න් ලක්ෂයක් බෙදන්නේ උතුරට මතක තියාගන්න. මේ ආණ්ඩුව අපි හැදුවේ මේ සියලු ජන කොට්ටාසවල අයිතිය ආරක්ෂා කරගෙන මේ රට දියුණු කරන්නට.
ඒකට විරුද්ධ ජාතිවාදීන් නොයෙකුත් විදියට ක්‍රියා කරනවා. අපි උතුරට ජනතාවගේ ප්‍රශ්න විසඳනකොට කියනවා අපි උතුරට පාවා දෙනවා රට. අපි මුස්ලිම්වරුන්ගේ ඒගොල්ලන්ගේ අයිතිය ගැන කතා කරනකොට කියනවා අපි මුස්ලිම්වරුන්ට සිංහල ජාතිය පාවා දෙනවා කියලා. සිංහල ජාතියවත් කොයි ජාතියවත් තව ජාතියකට අයිතියක් ලබා දුන්නයි කියලා පාවා දෙන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ. එක්සත් ජාතික පෙරමුණේ රජයක් නිර්මාණය කර මාස 5ක් තුල ජනතාවට සහන ලබා දීමට සමත් වූ බවයි අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ රජයක් හැටියට හරියටපත් වෙලා තාම අපි වැඩ පටන් අරගෙන මාස 4ක් නැත්නම් 5ක් විතරයි කියන එක තමුන්නාන්සලට විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. දැන් අපේ ආණ්ඩුව ඇතුලේ අපේ කකුලෙන් අදින්න කවුරුවත් නැහැ. ඒක නිසා තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපිට ඉටු කරන්නට පුළුවන් ආකාරයට අද අපි ආණ්ඩුව ශක්තිමත් කරලා තියෙනවා. අපි තේමාවක් හැදුවා. ඒක තමයි අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු. මොකද අපි බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සලා මේ යැපෙන මානසිකත්වයේ ඉන්නේ නැතුව තව අවුරුදු කීපකදී දියුණු පුද්ගලයෝ හැටියට ඉදිරියට අරගෙන එන්න. මගේ මම මිය යනකොට මගේ වයස අවුරුදු 6 මාරයි. මගේ සුළු පියා අපිව බලාගත්තා. එතුමා මිය යනකොට මං අපොස සාමාන්‍ය පෙළ විභාගය කරනවා. අපේ තාත්තගේ කොච්චර ලොකු ව්‍යාපාරයක් තිබුණත් අපිට ඒ ව්‍යාපාරයෙන් අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ අම්පාරේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් විතරයි. ටියුෂන් පන්ති වලට සල්ලි ගෙවන්න මුදල් නැහැ. ටියුෂන් පන්ති නවත්තන්න වුණා. නමුත් ගුරුවරු කිව්වා සමහරු ටියුෂන් පන්තියට මුදල් ඕනේ නැහැ. ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. හැබැයි එදා දෙහිවල ඉඳන් වැල්ලවත්තට යන්න 720යි අවශ්‍ය වුණේ. ඒ 720 ඉතුරු කරන්න මම පයින් ගියා.